කුඩා දරුවන්ගේ දෙමව්පියන් අතර තියෙන ඉතා බහුල ගැටලුවක් ගැන අපි අද කතා කරමු. ඒ තමයි උණවලිප්පුව. උණවලිප්පුව කියන්නේ ඉතාමත් භයංකාර හැඟීමක් ලබා දෙන අසනීපයක්. විශේෂයෙන්ම දරුවන්ගේ දෙමව්පියන් මේ උණවලිප්පුව සම්බන්ධයෙන් විශාල වශයෙන් කැළඹීමකට ලක් වෙනවා. උණවලිප්පුව කියන්නේ මොකක්ද? මේ රෝග ලක්ෂණ මොනවාද? උණවලිප්පුව හැදෙන වෙලාවට අපි කුමක්ද කළ යුත්තේ? මේ සම්බන්ධයෙන් අනාගතයේ මොන වගේ විය හැකිද? අපි කතා කරමු ඒ ගැන. උණවලිප්පුව සහ වලිප්පුව යන දෙක වෙන්කර හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඒ මොකද වලිප්පුව යනු දීර්ඝකාලීනව වලිප්පුව සඳහා ලබා දෙන ඖෂධ ලබා ගත යුතු අසනීප තත්වයක්. නමුත් උණවලිප්පුව කියලා කියන්නේ දීර්ඝකාලීන ලෙස ඖෂධ ලබා දිය නොයුතු ඒ ඉතාමත් අහිංසක විදිහේ අවුරුදු 5න් හෝ 6න් පස්සේ මගහැරිලා යන විදිහේ අසනීපයක්. ඉතින් මේ දෙක වෙන්කර හඳුනා ගැනීම සහ ඒ නිසා ඇතිවන අනවශ්‍ය භීතිය වළක්වා ගැනීම වැදගත් වෙනවා. උණවලිප්පුව අපි හඳුනාගන්නේ කොහොමද? ඔබගේ දරුවාට මොනෑම් හේතුවක් නිසා හෝ උෂ්ණත්වයේ වැඩි වූ විට, එහෙම නැත්නම් උණ රෝගයේ වැළඳුණු විට ඔබගේ දරුවාට ඕනම අවස්ථාවකදී උණවලිප්පුවක්, එහෙම නැත්නම් උණත් සමග ඇතිවන වලිප්පු තත්වය ඇතිවිය හැකි. විශේෂයෙන්ම දරුවාගේ දෙමව්පියන්ට හෝ දරුවාගේ සහෝදර සහෝදරියන්ට උණවලිප්පුව වැළඳී ඇතනම්, එහෙම නැත්නම් පවුලේ වෙනත් අයට මේ සම්බන්ධව රෝග ඉතිහාසයක් ඇතිනම් මේ සඳහා තියෙන රිස්ක් එක, එහෙම නැත්නම් මේ සඳහා තියෙන නැඹුරුතාවය වැඩිවීම දක්නට ලැබෙනවා. උණවලිප්පුව රෝග ලක්ෂණ අපි හඳුනාගන්නේ කොහොමද? උණවලිප්පුව ඇතිවන විට උණත් සමග දරුවාට සිහි නැතිවීමක් බලාපොරොත්තු වෙන්නට පුළුවන්. ඊට අමතරව දරුවාගේ ඇස් දෙක උඩ යාම, අතපය ගැහිමක් වගේ දෙයකට ලක් වෙන්න පුළුවන්. මීටත් අමතරව කටෙන් කෙල වැගිරීම වැනි අවස්ථාවන් අපිට දක්නට ලැබෙනවා. මේ වගේ අවස්ථාව ඉතාමත්ම භීතියක් ගෙන දෙන්නක් විය හැකි, විශේෂයෙන්ම දරුවාගේ දෙමව්පියන්ට සහ දරුවාව බලා ගන්නා උදවියට. ඒ කෙසේ වෙතත් මේ වගේ අවස්ථාවක දරුවාට ප්‍රතිකාර, එහෙම නැත්නම් ප්‍රථමාධාර ලබා දෙන්නේ කොහොමද කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. මේ වගේ අවස්ථාවක කලබල වෙන්නට එපා. ඔබගේ උදව්වට කෙනෙකුට හඬ නගා කතා කරන්න. ඊට අමතරව දරුවාව සමතල පෘෂ්ඨයක තබා වම් පැත්තට හරවන්න. දරුවාගේ කටෙහි කෙල වැගිරෙන්නට හරින්න. කටට හැන්දක් හෝ කිසිම ද්‍රව්‍යයක් දමන්නට උත්සාහ කරන්නට එපා. වලිප්පු තත්වයේ බොහෝ විට විනාඩි 5ක් වගේ යන විට මගහැරෙන්නට පුළුවන්. වලිප්පු තත්වයේ දිගටම පවතී නම් දරුවාව ඒ අවස්ථාවේම වම් පැත්තට හරවගෙන වහාම රෝහල වෙත රැගෙන යන්න. මොනෑම අවස්ථාවකවත් දරුවාව උඩට වඩා ගන්නට එපා. ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම දැනුවත් කරන්න හේතු වෙන්නේ දරුවාට පිට උගුරේ යාමෙන් ඇතිවන සංකූලතා වළකා ගැනීම නිසා. මොකද ගොඩක් වෙලාවට දරුවන්ට හානි සිදු වෙන්නේ උණවලිප්පුව නිසා නොවේ, ඒ අවස්ථාවේදී නිසි ප්‍රථමාධාර ලබා නොදීම නිසා. විශේෂයෙන්ම ඇතිවන පිට උගුරේ යාම සහ ඉන්පසුව ඇතිවන නියුමෝනියා තත්වය නිසා. උණවලිප්පුව හැදුණු පසු වහාම රෝහල වෙත ගෙන ගිය පසු වෛද්‍යවරුන් වලිප්පුවට හේතුව සහ උණට හේතුව පරීක්ෂා කිරීමට කටයුතු යොදනවා ඇති. කුඩා දරුවන්ව බලා ගන්නා දෙමව්පියන් වශයෙන් උණවලිප්පුව සම්බන්ධයෙන් සහ ඒ රෝග ලක්ෂණද, එහිදී ලබා දිය යුතු ප්‍රථම ආධාරද පිළිබඳව ඔබගේ දැනුවත්භාවය දරුවන්ගේ ආරක්ෂාවට විශාල වශයෙන් හේතු වෙනවා. ඉතින් අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. උණවලිප්පුව යනු අහිංසක රෝගයක්. ඒ ළමාවියත් සමගම මගහැරී යන රෝගයක්. ඒ නිසා උණවලිප්පුව අවස්ථාවකදී නිසි ප්‍රථම ආධාර ලබා දෙන්න. කලබල වෙන්න එපා. උණට හේතුව පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය උපදෙස් වෙත යොමු වෙන්න. Sri Lanka's first internationally accredited hospital chain for quality and patient safety.